අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්. මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න. ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. වෙල්ගම මහින්දානන්ද පියංකර නිදහස් පක්ෂ ආසන සංවිධායක දුරවලින් ඉවතට චන්ද්‍රිකා අත්තනගල්ලට ගුරුවරිය දනගැස්සූ සරත්කුමාර ආනමඩුවට විදේශ පුරවැසියෙකු සභාපතිත්වය දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම 19 වෙනිදා රැස් වෙයි. යුක්‍රේන ජාතික සිරකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පලා යාමටගත් උත්සාහයක් බන්ධනාගාර නිලධාරීන් ව්‍යර්ථ කරයි. අම්බලන්ගොඩදී දරුවන් තිදෙනෙකු පැහැර ගැනේ. දරුවෝ තුන්දෙනා කීල ගහගෙන අරගෙන ගියා. මේව ගන්න දෙන්නේ මර මාළුවෙක් කපෙදි ගහන්න වගේ ගොඩක් කපලා දිනුනේ. කුමාර වෙල්ගම මහින්දානන්ද අලුත්ගමගේ සහ ප්‍රියංකර ජයරත්න ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු රැසක් ඉවත් කර නව සංවිධායකවරු පත් කර තිබෙනවා. අත්තනගල් ආසනයේ නව සංවිධායක ලෙස පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නව සංවිධායකවරු පත් කර තිබෙනවා. ඒ අනුව මතුගම ආසනයේ හිටපු සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට නව සංවිධායක ලෙස පත් කර ඇත්තේ හිටපු අමාත්‍යවරියක වන සුමිතා ප්‍රියංගනී අබේවීර මහත්මියයි. අනුර බණ්ඩාරනායක මහත්තයා මැතිනිව දාලා ගියා, ඒත් අපි ගියේ නැහැ. චන්ද්‍රිකා නෝනා මැතිනිව දාලා ගියා, ඒත් අපි ගියේ නැහැ. ඉතින් අපි තමයි ඇත්තටම පක්ෂයේ පරණම අයිතිකාරයෝ. ඉතින් අපි එළෙව්වයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිඳ වැටීම. ඉතින් ඒගොල්ලන්ට උමනා කරලා තින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිය කරලා UNP එක ශක්තිමත් කරන්න. ඒ වගේම අපිත් ඉන්නවා ලේකම්ලා කියා ගන්න කීප දෙනෙක්. ඒ අය දේශපාලන අඳ බාලයෝ. ඒගොල්ලන්ටත් උමනා කරලා තියෙන්නේ දැන් ශ්‍රී ලංකා එක නැති කරලා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගේන්න. මේ අභියෝගය අපි බාර ගන්නවා. නවලපිටිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දුරෙන් ඉවත් කර එහි නව ආසන සංවිධායක ලෙස පළාත් සභා මන්ත්‍රී H.A. රණසිංහ මහතා පත් කර තිබෙනවා. මේ අතර ආසන සංවිධායක දුරෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිගැනීමේ උත්සවයක් අද නාවලපිටියේදී පැවැත්වුණා. අවුරුදු 45 විඩි කාල බෝම්බ කාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි විශාල කැපකිරීමක් කළා. අපි ලෑස්ති සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තියෙන ශ්‍රී ලංකා කාර්යයට හිට ගන්න පුළුවන් දේශපාලන බලවේගයක් මේ රටේ මේ ආණ්ඩුවට විරුද්ධව හදන්න. ඒ සන්දානයට මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වය දෙනවා. නාවලපිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු හැටියට පත් කරලා තියෙන්නේ පළාත් සභා ලයිස්තුවේ අන්තිමට ආපු ඡන්ද 7000ක් ගත්ත පළාත් සභා මන්ත්‍රීතුමයි. එතුමා මේ ආසනයේ සංවිධායක ධුරයේ ගන්නතෙක් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්. මෙච්චර ශ්‍රී ලංකා කාර්යයේ ඉඳද්දි එක්සත් ජාතික පක්ෂයකට නාවලපිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දීම ගැන අපි කනගාටුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා සංවිධායක ධුරයේ දරූ ආනමඩුව ආසනයේ නව සංවිධායක ලෙස පත් කර තිබෙන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතායි. ගුරුවරියක දනගැස්සවීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකකට අත්හිට වූ වසර 7ක සිරදඬුවමක් නියම වූයේ ඔහුටයි. විශේෂයෙන්ම මට පුළුවන් මේ උගත්තු බුද්ධිමත්තු විද්වත්තු විදුහල්පතිවරු විශේෂයෙන්ම නියෝජ්‍ය විදුහල්පතිව ආචාර්ය මණ්ඩලේ විහාරත්න ස්වාමින් වහන්සේලා ඔය කණ්ඩායම කැඳවාගෙන ලොකු ජීවයක් ශක්තියක් පක්ෂය වෙනුවෙන් ලබලා දීලා මා කෙරෙහි විශ්වාසය තබපු ජනාධිපතිතුමාගේ මා කෙරෙහි විශ්වාසය තබපු ශ්‍රී ලංකා ලේකම්තුමාගේ අනිකුත් ප්‍රගතිශීලී නායකින්ගේ ගෞරවය ආරක්ෂා කරලා දෙන්න මේ ආනමඩුවෙන් මම බලාපොරොත්තු වෙනවා. තුමා ඊයේ පෙරදා කොහෙද හිටියේ කියලා අද කොහෙද ඉන්නේ කියලා අපි කවුරුත් දන්නවා. මේ පැත්තේ ජනතාව දන්නවා. මේකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දරදී කිසිම හේතුවක් නැතුව අපි විපක්ෂය ඉඳගත්තා කියලා මගේ සංවිධායක ධුරය ඉවත් කරලා හිටපු පළාත් මන්ත්‍රීට සංවිධායකම දීලා තියෙනවා. මම එතුමාට සුභවදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයේ පහත් තත්ත්වයේ වැඩිච්ච පිළිබඳව මම කනගාටු වෙනවා. අපි මේ සටනත අරින්නේ අපි අයින් කරත් අපි මේ කාලකන්ණී මේ රට විකුණන ආණ්ඩුව පලවා හරින්න ජනතාවත් එකතු වෙලා අපි කටයුතු කරමු. අත්තනගල් ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස කටයුතු කළ සරණ ගුණවර්ධන වෙනුවට පත් කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරඟ කිරීමත් සමග එම ධුරය මෙතෙක් කල් හිස්ව පැවතියා. ඒ අනුව එහි නව සංවිධායක ලෙස පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.
ಭಂಡಾರಗಮ ಆಸನೆ ಸಂವಿಧಾಯಕ ಧುರೇದರು ಬಸ್ನಾಹಿರ ಪಲಾತ್ ಸಭಾ ಮಂತ್ರಿ ನಿಮಲ್ ಚಂದ್ರರತ್ನ ಮಹತಾದ ಎಮ ಧುರೇನ್ ಇವತ್ಕರ್ ಏಸಂದಹ ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿ ಮಲಿತ್ ಜಯತಿಲಕ ಮಹತಾ ಪತ್ಕರ್ ತಿಬೆನಫಾ ಮೆಮ ಪತ್ಕರಿಂ ವಲಟ ಅಮತರುವ ನವ ದಿಸ್ತ್ರಿಕ್ ಸಂವಿಧಾಯಕವರು ಸಹ ಆಸನ ಸಂವಿಧಾಯಕವರು ರಸಕ್ ಪತ್ಕರ್ ಅತಿ ಬವ ಶ್ರೀಲಂಕಾ ನಿಧಾಸ್ ಪಕ್ಷ ಸಂದಹನ್ ಕಲ ಮ್ಯಾತ್ರ ಆಸನ ಸಂವಿಧಾಯಕವರು ಇವತ್ ಕಿರೀಮ ಸಹ ನವ ಪತ್ಕಿರೀಮ್ ಸಂಬಂಧಿನ್ ದೇಶಪಾಲನಜ್ಞೀನ್ ಅದಹಸ್ ಪಲ ಕಲ ಮಹಿಂದ ರಾಜಪಕ್ಷ ಮೆತ್ತುಮಾಟ ಗೌರವನ್ನ ಆರಾಧನಾ ಕರ್ನ ಹಿಟು ಜನಾಧಿಪತಿವರೇ ಖಟಿಯಟ ಬೆಲಿಯತ್ತವಗೆ ಮೆತುವನ್ನ ಕೊಟ್ಟಾಶಯ ನವತ ಶ್ರೀಲಂಕಾ ನಿಧಾಸ್ ಪಕ್ಷ ಜಯಗ್ರಹಣೆ ಕರಾಗೆನಿಯನ್ ನಾಯಕತ್ವ ದೆನ್ನ ಅವರದು ಹೆಟಕಟ ಪಸ್ಸೆ ಎಕ್ಸತ್ ಜಾತಿಕ ಪಕ್ಷೇಟ ಅವಸ್ಥಾವಕ್ ಅವಿಲ್ಲ ತಿಯನೋ ಶ್ರೀಲಂಕಾ ನಿಧಾಸ್ ಪಕ್ಷೇ ಸಂವಿಧಾಯಕವರು ಎಕ್ಸತ್ ಜಾತಿಕ ಪಕ್ಷೇಟ ಹಾನಿಯಕ್ ನೋವನ ಆಕಾರೇಟ ಪತ್ ಕರಗನ್ ಬಲನ್ನಕ ಮೀಗ ಪುದುಮ ಹತೆನ್ ಎಕಕ್ನೆ ಚಂದ್ರಿಕಾ ಮೆತಿನಿ ಎತುಮಿಯ ಇದ ಮಹಿಂದ ರಾಜಪಕ್ಷ ಮಹತ್ಯ ಸಂಬಂಧೆ ವಿವೇಚನೆ ಕರಬು ಸಿಎಲ್ ಅಮತಕ ವೇಲ ಎತುಮಿಯ ಅತ್ತನಗಲ್ಲೆ ಶ್ರೀಲಂಕಾ ನಿಧಾಸ್ ಪಕ್ಷೇ ಸಂವಿಧಾಯಕ ತುಮಿಯ ಬವಡ ಪತ್ತಿರ ವೆಲ್ಕಮ್ ಮಹಿಂದ ನಂದ ವಿವಾದ ಕರಲ ದೇ ಅಳುತೆ ಮ ದಂಪಹಡ ದಾಲ ತಿನೋ ದೇ ಚಂದ್ರಿಕಾ ಭಂಡಾರ ನಾಯಕ ಕುಮಾರ್ ದುಂಗ ಮತ್ತೆ ಸಂವಿಧಾಯಕ ಲೇಸ ಮೇಕ ಮಹಿಂದ ರಾಜಪಕ್ಷ ಮಹತ್ಯ ಅಪಿ ಅತರ ತಿವಿಚ ಪ್ರಶ್ನೆಯನ್ನ ಮೇಕ ಶ್ರೀಲಂಕಾ ನಿಧಾಸ್ ಪಕ್ಷೇ ಪ್ರಶ್ನೆ ಕೇ ಪಕ್ಷೇ ಮಹಾಲೇಖಾಂತುಮಾ ಅಧಿಕಾರು ಜನಾಧಿಪತ್ಯಮಾ ತೇ ಸಂಬಂಧೆ ಅವಶ್ಯ ತಿವಿದು ತೀರ್ಣ ಗಳಿ ಮೇ ಪಕ್ಷೇ ದಿಯ ಕರನ್ನ ಕುಮಂತ್ರಣಕಾರಿ ವೆಡ ಪಿಳಿಯೋಳಕ್ಕೆ ಕ್ಯಾನೋ ಏ ನಿಸಾ ತಮೈ ಅಪೇ ಪಕ್ಷೇ ಇನ್ನ ಪ್ರಬಲಮ ಸಂವಿಧಾಯಕರು ವಿವಾದ ಕರನ್ನ ඒ වෙනුවට දාන්නේ ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙච්ච නායකවරු පැහැදිලි ලෙසම අපේ පක්ෂය දැන් එක්සත් ජාතික පක්ෂේ නැට්ටක් වෙලා ඉවරයි දැන් අලුත් පක්ෂයක් හැදෙන එක පිළිබඳව කතා කරනවා මම ඔබට කියන්නම් ඒ පක්ෂය ආදරවට ඒ පැත්තේ ඉන්න අයගෙන් 75%ක් විතර කැමති නැහැ ඔවුන් අපිට හැම වෙලාවෙම කියන්නේ කණ්ඩායමක් විදියට එකතු වෙලා යමු කියලා මොකද එතන ඉන්න බොහෝ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතාරින්න කැමති නැහැ නමුත් ඉතින් පක්ෂේ කඩලා වෙන් කරන්න හදන කීප දෙනෙක් ඉන්න බව අපි දන්නවා ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ගේ කතා පවත්වනකොට UNP එකට බණින්නේ නැහැ බන්නේ ශ්‍රී ලංකායි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපති ශලීල මුණසිංහ විදෙස් පුරවැසියෙකු බව අනාවරණ වීමත් සමග ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ලබන 19 වෙනිදා මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ තායිවාන ෆා ඊස්ටර්න් බැංකුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශලීල මුණසිංහයි. එම පෙරමුණ හංසයා සලකුණ යටතේ ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්ව තිබුණා. ඔහු විදේශ රටක පුරවැසියෙකු බව අනාවරණ වූයේ මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී. අපේ නීති පොතේ ඒ ගැන යම් සඳහනක් නැති වුණත් අපේ ඡන්දහිමියේ සහ අපේක්ෂකේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම අත්‍යවශ්‍යම නිසා මෙහි යම් ගැටලුවක් තියෙනවායි කියලා බැලූ බැල්මටම පෙනී යන්නට පුළුවන්. නමුත් මේ පක්ෂය ලියාපදිංචි කරන වෙලාවේ හිටපු නිලධාරී මණ්ඩලය මැද්දෙදි මාරු වෙලා තමයි මෙම සභාපතිවරයා පත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 19 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස් වුණාම මේ පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරියේදී පිළිගත් දේශපාලන පක්ෂවල නිලධාරීන් පිළිබඳව යම් කිසි සමීක්ෂණයක් කිරීමට මෙතර පළත් සභා සහ පළත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා රාජකීය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට අද පෙරවරුවේ පැමිණියා. නව මැතිවරණ ක්‍රමයේ යටතේ පළත් පාලන ආයතන සඳහා පත් කරගන්නා සභිකයන් සංඛ්‍යාව පිළිබඳ සංශෝධිත කෙටුම්පත එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට බහර දුන්නා. මේ ඉදිරිදා සෙනසුරාදා බතුකරේ පක්ෂ සහ නුවරළ මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව අඹගමුව සහ නුවරළියේ පළාත් පාලන ආයතන පහකට අපිට කඩන්න සිදු වෙනවා. ඒ කාර්යය කරවහම අපි එන සතියේ එය ගැසට් කිරීමටත් අපි කටයුතු කරනවා. පුදුකරුප්‍රා මෙරිටයිම් පත්තු සම්බන්ධයෙන්ුත් අපි කෙටුම්පතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් කොමිෂන් සභාවට ඒ කෙටුම්පතෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ඒ වගකීම තියෙන්නේ ගරු අමාත්‍යවරයාටයි. එතුමා ඒක ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකන් අපට මුකුත් කරන්නට බෑ. බදුල්ලේ පදිංචි අමානි රායිදා වයස අවුරුදු 7ක පුංචි දැරිවියක්. පුංචි හිතේ ඇතිවුණු ලොකු බලාපොරොත්තුවක් ඉටු කරගන්නට රායිදාට අද අවස්ථාව උදා වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක බලා ගැනීමට සහ ජනාධිපතිවරයා සමග කතා බස් කිරීමට. මේ සුහද පිළිසඳරේදී රායිදාගේ සුරතල් වදන්වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර දැක්වූයේ ඉමහත් උනන්දුවකින්. ආට අක්කලා නංගිලා ඉන්නවද මල්ලි කොහොම මල්ලි මල්ලි ඒක ඉරාමයේ මල්ලි නම මොකද ආතික මම එන්ද එන්දල දුන්නනේ ඒක ඔයාට කැමති නම් ඔය විත්තියේ තියෙන ආ ඒ මගේ පොරෝ ගැදපු එක මම ඒක විත්තිය ගන්නවා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඔයාව අම්මගේ ඔබ දුසාවගේ ඉන්නේ නැහැ ඒක නේද ඉතින් ඔය උනාට අරම අපුරානේ නේ මම ඒක ගොඩක් ස්තුතියි ආයෙ එන්න කියන්න. ආයෙ එන්න කියන්න. ඔයාලා ඉන්න පුළුවන් ඕන තරම් ඉන්න පුළුවන්. ආයෙ එන්න. ඈ මේ එන්න මම බලන්න. මමත් බදුලියා පහම ඔයා බලන්න එනවා. කෝල් කරන දවසක් කියන්න. දිනයක් මේ. Thank you. Thank you. මම හත් වෙන්න ගෙදර තියාගන්න ඕන.
මාතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් වලින් විපතට පත් වූවන්ගේ වන්දි මුදල් තවමත් ලබා නොදීම සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සිය අප්‍රසාදය පළ කළා. ඒ දිනේ අය කොටපළ ප්‍රදේශයේ පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහනකදී. මොරව කෝරලේ තේනිපද වන්නන්ගේ සමුපාකාර සමිති ශාලා ශ්‍රවණාගාරයේදී මෙම සමාලෝචන වැඩසටහන පැවැත්වුණා. දැන් අය වාඩි වෙන්න මම කියන්නේ මං යට දෙන්නේ මේක තියෙන්නේ මට වෙලා නැහැ ඔයගොල්ලෝගේ කතා හා ඉන්න. දැන් මෙතන බිලියන 7000ක ක්ලේම්ස් තියෙන්නේ. ඔය ක්ලේම්ස් තියෙනකොට ඔකේ ඔක්කොම ගෙවන්න වුමනා නෑ. අපි හරියට කරා නම් රුපියල් බිලියනයක් ගමේ ආර්ථිකයට එනවා. ඇස පවුස ඇත්තටම අර මේ ව්‍යාපාරය ඊට වඩා හොඳ ඔකේ වෙල බෑ කිව්වා නම් හෙලිකොප්ටර් තුනක් අරගෙන ওই සල්ලි ටික දාලා බිමට දාන්න ඕනෙකට අරගෙන ගිහින් වියදම් කරන්න. අඩුගානේ ආර්ථිකය දුවනවා. මාතර දිස්ත්‍රික්කයේ වන්දි ඉල්ලුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක් පිළිබඳ මෙතෙක් සොයා බලන නොමැති බව මෙහිදී අනාවරණය වුණා. මත්තර උද්ඝෝෂණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයන් අතර වයස අවුරුදු 16ක දරුවෙකුද සිටින බවට රාවණා බලයේ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්‍යාකන්දේ සද්ධාතිස්ස හිමියන් චෝදනා කරනවා. තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසගේ සුව දුක් විමසීමට අද පෙරවරු උන්වහන්සේ පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළ කළා. තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසගේ සුව දුක් විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අද පැමිණ සිටියා. මේ රටට කිසිම දෙයක් නොකරපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. හැබැයි එක දෙයක් විතරක් කරනවා. ජාතික සම්පත් ටික විකුණගෙන කනවා. රටේ ජනතාව සාධාරණයේ වෙනුවෙන් රටේ සම්පත් වෙනුවෙන් පාරට බහිනකොට දැන් කරන්නේ ඒ අය ඔක්කොම හිරගත කරනවා. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්න නායකයෝ හිතන් ඉන්නවා ඔන්චිල්ලාව එක පැත්තක ගිහලා නැවතිලා තියෙයි කියලා. ලෝකේ කොහෙවත් ඔන්චිල්ලාවක එක පැත්තක දිනවද නැහැ. එහෙට ගියොත් මෙහෙටත් එනවා. දාලා ඉන්න අය අතර දරුවෙක් ඉන්නවා. ඔහුගේ වයස අවුරුදු 16යි. ඌ අනි සිරකරුවන් සමග සිරගත කළා තියෙනවා. ඒක දැඩි වරදක් හැටියට අපි දකින්නේ. අපි ආණ්ඩුවට කියන මේ අවුරුදු 16ක ළමයා කරුණාකරලා පරිවාසගත කරන්න ඔහුට ආරක්ෂාව දෙන්න මේ සිරකරුවන් සමග එකට රැඳවීමම අති භයානක කාර්යයක් හැටියට අපි විශ්වාස කරන්නේ. ජාතික විගණන පනත් කෙටුම්පතට ගෙනවිත් ඇති සංශෝධන දූෂණයට පාර කපන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ මාතර පැවති රැස්වීමකට එක් වෙමින්. ජාතික විගණන පනත කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා සම්පූර්ණ නිර්වස්ත කරලා තියෙනවා, විකෘති කරලා තියෙනවා. දැන් රටේ විගණකාධිපතිවරයා විගණනය කරන්න ඕන ඇමතිවරුන්ට ඕන විදිය. ඇමතිවරු කියන කිනුම් තමයි විගණනය කරන්න. විගණකාධිපතිවරයා ඉන්නේ රටේ ඇමතිවරුන්ගෙන් මේ ඉලක්කම හරිද වැරදිද කියලා අහන්න නෙමෙයි. ඇමතිතුමාට කැමති විදියට මම ලියන්නම් විගණන වාර්තාවි කියන්න විගණකාධිපතිවරයෙක් ඕනේ නැහැ. ඉතින් මේ විගණන පනතට කරන හිංසනය අනුව අපිට තේරෙනවා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අභිලාෂය මොකද්ද කියලා. ඇත්ත උමනාවක් තියෙනවා නම් නාස්තිය දූෂණය නවත්තන්න ජාතික විගණන පනත හරියට ගේන්න පුළුවන්. මේක හරියට ගත්තොත් එම හොරකම් කරන කෙනාගෙන් විගණකාධිපතිතුමා අහන්න ඕන ඔයා හොරකම් කරලා තියෙන මේ ඉලක්කම කමක් නැද්ද මම ඒක දැම්මට කියලා. ඔබ යලිත් හිරු ප්‍රවෘත්ති සමගින් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමෙන් පිටතට ගිය බව පැවසෙන මුදල් ඔවුන්ගේම සහෝදර සමාගම්වලට බැරකොට ඒවා මූල්‍ය චෙක්පත් තරහා නෝට්ටු බවට පරිවර්තනය කර නැවත සමාගමට ගෙනවිත් ඇති බව බැඳුම්කරු කොමිසමේදී අද හෙළිවුණා. එම සමාගමේ අලවි නිලධාරී කෞෂික රණවීර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ අනතුරුව එම මුදල්වලට සිදුවේ කුමක්දැයි තමන් නොදන්නා බවයි. සාක්ෂිකරු පැවසුවේ සිය සමාගමේ මුදල් කෝටි ගණනින් බැංකු ගිණුම් හරහා සහෝදර සමාගම් කිහිපයකට විටින් විට හුවමාරු කළ බවයි. අනතුරු අදාළ සමාගම්වල ගිණුම්වලින් එම මුදල් ලබා ගැනීම සඳහා ඕනෑම පුද්ගලයෙකුට මුදල් ලබා ගත හැකි චෙක් පත්හෙවත් කෑෂ් චෙක් අර්ජුන් ඇලෝෂස් සහ ඔහුගේ පියාවන ජෙෆ්‍රි ඇලෝෂස් යන මහතුරු නිකුත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා. ඔහු පැවසුවේ එම මුදල් තමන් විසින් නෝට්ටු වශයෙන් ලබාගෙන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාට ලබා දුන් බවයි. ඔහු නොමැති අවස්ථාවලදී ඔහුගේ අසුනේ එම මුදල් තමන් තැබූ බව සාක්ෂිකරු පැවසුවා. මෙම ක්‍රියාවලිය නිසා පර්පචුවල් ට්‍රෙෂරි සමාගමෙන් පිටතට ගිය බවට සඳහන් මුදල් යලි එම සමාගමටම ගෙනවිත් ඇත්තේ කිසිදු නිලවාර්තාවකින් තොරවයි. පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකුට ඕනෑම අවස්ථාවක මුදල් පිටතට ගෙන ඒවා ඕනෑම කර්තව්‍යයක් සඳහා වියදම් කිරීම නීති විරෝධී නොවන බවට අර්ජුන් ඇලෝෂස් මහතාගේ නීතිඥවරයා කළ ප්‍රකාශය සාක්ෂිකරු පිළිගත්තා. මෙතර සිය සමාගමේ බලපත්‍රයේ අත්widetildeීමර මහ බැංකුව ගෙන ඇති තීරණය අහෝසි කරන්නයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරි සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 19 වෙනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ අදකල් තිබුණා. ඒ එම පෙත්සම සංශෝධනය කිරීමට කාලය අවශ්‍ය බව සමාගමේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටීම හේතුවෙන්. අරණායක පාසලක උත්සවයකට පැමිණි හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා උත්සවයේ ආරාධනා පත්‍රය සහ සමරු ඵලකයක් නොමැති වීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට සිසුන් ඉදිරියේම සිය අප්‍රසාදය පළ කළා.
අරණායක උසාපිටිය රිවිසන්ත මධ්‍ය මහාවිද්‍යාලයේ ගොඩනැගිල්ලක් සඳහා අද මුල් කළ තිබීමේ උත්සවයක් අමාත්‍ය කබීර් හෂී මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. ന്യാයපත්‍රයේ නොමැතිවත් මෙහිදී සභාව ඇමතීමට අවස්ථාවක් ඉල්ලාගත් අරණායක එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද උත්සවයේ අඩුපාඩු විවේචනය කළේ පාසල් දරුවන් ඉදිරියේයි. අවතාරයේ කැනෝට විදුහල්පත්තුමා මේකේ බලකේ විරුද්ධ වෙන්නෝ. ඒක කරලා නැහැ. කැනෝලාට ආරාධනා පත්‍රෙත් හරිනේ. පොංචි කොල කැල පරිගණක දීලා දෙනවා 50කට වැඩි. නෑ නෑ ඔබතුමා දවස් දෙක නෙවෙයි. දවසෙන් එක දුන්නා නම් දරුවෙක් හොඳ ආරාධනා පත්‍රයක් හදලා දෙනවා. මේක ඇමතුමාට දෙනකොට මට ලැජ්ජා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා. එතුමා ප්‍රබල ඇමතිවරේ. දුවානේ පළකයක් උත්තර කරන්නවත් ලැජ්ජි කරලා නැහැ. ඇයි මේ? ඒවා සදාචාරයට සම්බන්ධ ප්‍රශ්න නේ. ඉස්සෙල්ලා ඒ කතාව කියන්න සිදු වුණේ. ඊට පෙර මට උසුවලට ආරාධනා තිබුණේ නැහැ. මෙම විවේචනයේ සම්බන්ධයෙන් අප රිවිසන්ත මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් විමසීමක් කළා. අනිවාර්යෙන් ප්‍රශ්නයක් වුණා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ඕන වුණා. මේ ന്യാයපත්‍රයේ ඒ වෙනකොට ප්‍රධාන අමාත්‍ය කතාවෙන් පස්සේ කතා ඉවරයි. එතුමයි කතාවත් අපි ඉල්ලපුන සමයේ කතාව දුන්නේ. දෙමාපියන් ඉස්සරහා මේක කියපු නිසා ඒක නිවැරදි කරන්න ඕන. මම බලාපොරොත්තු වෙනවා එතුමා එහෙම දෙයක් කියයි කියලා. මේ නම් කනගාටනවා එතුමා එහෙම දෙයක් කියන පිළිබඳ. දැන් හිරුසියයි විශේෂාංගය. මේ මොනරාගල ප්‍රදේශයේ හරහා ගලා බසින කුඹුක් කන්නොයයි. ඔක්කම්පිටිය, මාලිගාවිල, මොනරාගල ආදී ප්‍රදේශවල පවුල් 30,000කට වැඩි පිරිසක් පානීය ජලය සපයා ගන්නේ කුඹුක් කන්නොය හරහායි. කෙසේ වෙතත් කුඹුක් කන්නොයේ ජලය පානයට ගැනීමට ජනතාවට නොහැකි ලෙස මඩ මිශ්‍ර වී ඇත්තේ දෙගින් දිගටම නීති විරෝධීව ඔය ආශ්‍රිතව සිදු කරන මැණික් ගැරීම හේතුවෙන්. අවස්ථා ගණනාවකදී හිරු CIA හරහා කුඹුක් කන්නොය මැණික් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතු ඇති බව අපහෙලි කළා. මේ වන විට කුඹුක් කන්නොයේ ඉවුර ස්ථාන රැසකින් විනාශ කර දැමීමට මැණික් ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා. ගං ඉවුර වනසා දමා ඉන් නොනැවතුණු මැණික් ජාවාරම්කරුවන් මේ වන විට කුඹුක් කන්නොයේ ගමන් මාර්ගයටද බාධා එල්ල කර තිබෙනවා. හිරු CIA වෙත ලැබුණු නවතම තොරතුරකින් හෙලිකිරුණේ මැණික් ජාවාරම්කරුවන් මේ වන විටත් ඔක්කම්පිටිය මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයෙන් කුඹුක් කන්නොයේ කොටසක් අවහිර කර ඇති බවයි. ඒ අනුව දුෂ්කර ගමන් මාර්ගයක් පසු කර අදාළ ස්ථානය සොයා හිරු CIA කණ්ඩායම අදාළ ස්ථානයට ළඟා වුණා. හිරු CIA කළ ගවේෂණයේදී හෙළි වූයේ දිනපතා මෙම ප්‍රදේශයෙන් කුඹුක් කන්නොය ආක්‍රමණය කරන ජාවාරම්කරුවන් ඔය තුලදීම මැණික් ගැරීම සිදු කරන බවයි. කුඹුක් කන්නොය ආශ්‍රිතව දිගින් දිගටම සිදු කරන මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් වලට නීතියේ වැට බැඳින්නේ කවදාද? හිරු CIA ඉදිරියේදීත් අවධානයෙන්. අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී අද පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ විදේශ සිරකරුවෙකු පලා යාමට උත්සාහ කිරීමේදීයි. බන්ධනාගාරගත කර සිටින යුක්‍රේන ජාතික අඹු සැමියවලක් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ රැගෙන විත් ඇත්තේ නඩු කටයුත්තක් සඳහායි. බන්ධනාගාර නිලධාරීන් බහරේ සිටි යුක්‍රේන ජාතිකයා එම අවස්ථාවේදී අධිකරණ භූමියෙන් පලා යාමට උත්සාහ දරා ඇති බව පොලිසිය පැවසුවා. එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් පොළොවට වෙඩි තබා ඇත්තේ රැඳවියාට අනතුරු ඇඟවීම සඳහායි. විදේශිකයාව නැවත සිය බහරයට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වූ අතර නැවත ඔහුව බන්ධනාගාර බසය වෙත රැගෙන ගියා. බිමට වැදුණු වෙඩි උණ්ඩයක් යලි වැදීමෙන් බන්ධනාගාර නියාමකවරයෙකු සුළු තුවාල ලබා ඇති අතර අධිකරණ භූමිය තුළ වෙඩි උණ්ඩ කොපු කිහිපයක් වැටී තිබෙන ආකාරය දක්නට ලැබුණා. මෙම යුක්‍රේන ජාතික යුවළ බන්ධනාගාරගතව සිටින්නේ කොටහෙන ප්‍රදේශයේදී කුඩා දරුවෙකු පොළවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්. මව්පියන් දුරදිග නොබලා ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් ප්‍රතිවිපාක විඳින්නට සිදුවන්නේ අහිංසක දරුවන්ට. එලෙස පීඩාවට පත්වුණු දරුවෙකු පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ අනුරාධපුර ප්‍රදේශයෙන්. මේ අතර අම්බලංගොඩ ප්‍රදේශයේ ළමුන් 30 දෙනෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන්ද වාර්තා වනවා. මම අම්මලා තාත්තා රණ්ඩු වෙනවා. මට ඉන්න නැහැ ගෙදර. මගේ ඇඟෙත් එකන් තුවාල තියෙනවා. මට එපායලා තියෙන ඊට පස්සේ මම නැන්දර ගෙදර ගියා. එක්කන් යන්න එනවා මං ගියේ නැහැ. ඒකලා කිව්වා තාත්තා මැරෙනවා කියලා. මට ඊට පස්සේ මං පාඩු හිටියා. මට මේ හඬ පුංචි නවෝද්ගේ. නවෝද් ජීවත් වුණේ අනුරාධපුර විහාර හල්මිල්ල කුළුම ප්‍රදේශයේ.
මම විදේශගත වීමත් සමග නවෝද් මෙම නිවසේ පදිංචිව සිටි පියා සහ පියාගේ අනියම් බිනිද සමගින් ඊයේ සිදු ආරවුලක් දුරදිග යමින් පියා අනියම් බිනිදගේ ගෙල සිරකර ඝාතනය කර ඔහුද දිවි නසාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ධම්මිකා මැණිකේ නැමැති කාන්තාව වන අතර දිවි නසාගෙන ඇත්තේ ඉන්දික ප්‍රේම කුමාරයා නායයි. අනේ මගේ මල්ලී අවුරුදු පහක් අයත් ඉස්සේ බිඳ බුදු කරන් කෙලවරක් නෑ. මං අය එන්නේ නෑ කිව්වා මගේ මල්ලී. පුතාට මගේ ළඟ හිටියා දැන් සති දෙකක් විතර. මල්ලී අරවා පුතා හොයන්න ගෙදර. එතකොට කැලපයිනවා. අක්කා මගේ කොල්ල බලා ගනින් උඹට පින් සිද්ධ වෙනවා කියනවා මම. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහයන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා. මෙතර අද අලියුම අම්බලංගොඩ රන්දුමි ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් නිවසියන්ට තියුණු ආයුධවලින් පහර දී නිවසේ සිටි ළමුන් තිදෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. පොලිසිය පවසුවේ නිවසේ සිටි තරුණියගේ සැමියා මෙලෙස තවත් පිරිසක් සමග පැමිණ නිවසේ සිටි තරුණීන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහර දී මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි. පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 11ක පිරිමි දරුවෙක් සහ පිළිවෙලින් අවුරුදු 5 සහ 7 යන වයස්වල පසු ගැහැණු දරුවන් දෙදෙනෙක්. පවුල් ආරවුලක් හේතුවෙන් දරුවන්ගේ මව සිය සැමියාගෙන් වෙන්ව මෙම නිවසේ ජීවත් වන අතර මීට මාස 5 කට පමණ පෙර සැමියාගෙන් වෙන්වීමට නඩුවක්ද පවරා තිබෙනවා. 13 හැවිරිදි වැඩිමහල් දරුවා ජීවත්ව ඇත්තේ සැමියා බහරේ. රෑ කොල්ල ගන්න කියලා කෑ ගහනකොට තමයි ඇහැරුනේ. බලනකොට මේ මට ගැහුවා ගානකොට මල්ලි නැගිටලි පොඩි මල්ලි නැගිටලි ඉවරලා කිව්වා ගක්කට ගහන්න එපා උඹාවේ ළමයි ගෙන යන්න නම් ළමයි අරන් යන්නේ කියලා. ඩිස්නේ ගහනවා කඩු දෙක තරමක දෙකක් ඉපාර මේ පැත්තෙන් ඇවිල්ලා මල්ලි කපනකොට අක්ක බේරගන්නේ කියලා එයාත් කෑ ගහනකොට මං එයා බදාගෙන තමයි එයා බේරගත්තේ නැත්තම් පීයෙන් ඇනලා ඇනලා මරන මේව ගන්න දෙන්නේ නැහැ. මර මාළුවෙක් කපෙදි ගහන්න වගේ ගොඩක් කපලා දිනු කාරේකේ නැගලා ගියා 4 දිනක් විතර ආවා. ඌ දරුව 3 දෙනා කීල ගහගෙන අරගෙන ගියා. මේ ඉස්සරහට මේ ලල්ලපු ගෙදර මල්ලි එනකොට එයාට කඩුව දික් කරගෙන තමයි දිව්වේ. ඔබ නැවත අතිරු ප්‍රවෘත්ති සමගින් ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත් කර තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම නව පත්කිරීම සිදු කර ඇති අතර තායිවාන බැංකුවකින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සභාපති ශලීල මුණසිංහ පසුගියදා එම තනතුරෙන් ඉවත් කෙරුණා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. දුම්රිය රීදුරන් සහ නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඊයේ රාත්‍රියේ අවසන් කෙරුණද අද පෙරවරුවේ දුම්රිය දහවන කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මගින් අපහසුතාවට පත් වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රුපියල් මිලියන 17ක පාඩුවක් සිදු ඇති බවයි. දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව උතුරු පළාත තුළ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ අතර මේ හේතුවෙන් යාපනය, වවුනියාව, මන්නාරම හා කිලිනොච්චි ඇතුළු ප්‍රදේශවල දෛනික ජනජීවිතයට බාධා එල්ල වුණා. හදිසි ගිනිගැනීමක් ඇති වූ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වූ පෙරපුහුණුවක් අද කොළඹ ලංකා බැංකු මූලස්ථානයේදී පැවැත්වුණා. ඌව පරණකඹ අමකස්තුව කුමාරපට්ට ප්‍රදේශයේ වැව් රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීමට වැලිමඩ ප්‍රාදේශීය ලේකම්වරයා ගිය අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. පසුගියදා රාත්‍රී කාලයේ කන්තලේ සූර්යපුර ප්‍රදේශයේ හෝටලයකට සොරින් ඇතුළු පුද්ගලයෙකු එහි තිබූ රුපියල් 40,000ක මුදලක් සමගින් රුපියල් 12,000ක් වටිනා දුම්වැටි තොගයක් සහ රුපියල් 20,000ක් වටිනා ජංගම දුරකථන රීචාර්ජ් කාඩ් පත් සොරා ගන්නා අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා. සමගින් දැනට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.